Cuma deh. Saya ada sakatnya. Mai dini pun mau terkata. Kau mau demi sakatnya, kau mau demi ini kerana tu kau mau demi Padi pilih lepas tak kiri. Memang, dan ini lebih na orang cian semua. Obat tuan lagi kanda mak rani itu musim lama dia ada sahaya dengan kemudian kata wakil nama. Tawa kanda mak eh kemak aku mesti kira kata wakil tiri ya nama. Mau kari si dewi mati mau kari dekat dewi mati ya nama. Nah, ini mana dana kan nama tu. Kamu kata, kamu ni kan kata itu lah. Mana dana kan nama ini dekat dewi makku. Ini kira ada sahaya kita pun orang kena. Kita presiden ini karut kila nih ni. Ewak ini mami ada hitam buat jana di peti orang itu na. Maikri pada sisi ini mahat pasi idea kerjanya ada tiada. Ini perasaan putra di nusa na ada tiada. Oh. Muka kue jat. Ya kia buat kerja ni otak kerja ni tu. Ya kia ada tiada. Ya dana kia lah pasku bahari. Kerja kau tu kia lah. Ini April tu suan depan polis. Paris kena cedu aja. Mami sambanding. Mami ni ya lah polis ya. Lupa perasaan ni kan. Mami ni kan. Ini perkasa pelbagai jenis sahabatan dulu. Cuma, dana dek ya bin, abu tu kering. So, saya mempertimbangkan. අද සාකච්ඡාවක් තිබ්බේ ලබන මැයි පළවෙනිදා තියෙන රැස්වීම ගැන සාකච්ඡාවක් තිබ්බා අපි බලාපොරොත්තු වෙනවා හොඳ මැයි රැස්වීමක් පවත්වන්න ඒකට විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම අපේ පක්ෂ සියලු දෙනාම ගහලා ඒක රාසි කරලා හිටන් ඒ මැයි රැලිය සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වුවා දැන් මොන වගේ මේ මැතිවරණයක් දෙන්න පුතුමා ටිකක් අදාළයිනේ මේ ප්‍රශ්නේ මට අදාළයි හැබැයි ජනාධිපතිතුමා අපි ඕනෙ කියන දන්නා ජනාධිපති මැතිවරණය තමයි මේ රටේ තියන්න තියෙන ව්‍යවස්ථාවෙන්. හැබැයි ඕනි නම් ජනාධිපතිතුමාට බලය තියෙනවා මා මැතිවරණය පවත්වන්න. ඒක ජනාධිපතිතුමාට තියෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණ දෙයක්. ඒක නිසා ඒක තීන්දුව කරන්න ඕනේ ජනාධිපතිතුමා තමයි. මේ මැතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා නම් එහෙම නැත්නම් ව්‍යවස්ථාවේ තියෙන ජනාධිපති මැතිවරණයක්. හැබැයි මේ දවස්වල මම දැක්කා මැතිවරණ කොමසාරිස්තුමෙක් ඉන්නවා වෙන රටක ගිහිල්ලා ඉතින් කියන දිනත් එක්ක. එයා වෙනම අලුත් මැතිවරණ කොමසාරිස් කෙනෙක් ඇවිල්ලා දිනත් එක්ක කියනවා කැනඩාවේ ඉඳන් මෙන්න මේ දිනේ තමයි තියන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් දන්නා එහෙම දින කියන්න පුළුවන්ද කියලා. ඉතින් හැබැයි රටේ ජනාධිපති මැතිවරණයක් අනිවාර්යෙන් තියන්න ඕනේ. ඔබ දැන් හිතන විදිහට උපාය මාර්ගිකව ජනාධිපති මැතිවරණයක්ද මේ මහ මැතිවරණ දැන් මෙන්න තියන්න ඕනේ. සාමාන්‍යයෙන් මගේ අදහසක් මම ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි රටේ දැනට තියන්න ඕන ඡන්දේ ජනාධිපති මැතිවරණ කොයි මැතිවරණේ තිබ්බත් අපි සූදානම් වෙනවා මේ මැතිවරණේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු කරන්න. සමහරක් වෙලාවට ජනාධිපතිවරයා වෙලාවයක සිංහ බුද කරන්න මහ මැතිවරණට මුලින්ම කොහොම හරි කියෝති ඔබතුමාලට වාසි නේද? ඒ මහ මැතිවරණයක් තිබ්බත් අපි ජයග්‍රහණය කරනවා. අපි මහ මැතිවරණයක් තිබ්බත් අපි නැවතවරක් ආණ්ඩුවක් හදනවා මේ ජනාධිපතිවත් එක්ක. මොකද එතුමා එතකොට ජනාධිපතිනේ. ඒතකොට ජනාධිපතිවත් එක්ක තමයි අපි එනම් පාර්ලිමේන්තුව ජයග්‍රහණය කළා ආණ්ඩුවක් හදන්න ඕනේ. ඉතින් දැනට ජනාධිපතිවත් එක්ක අපි ආණ්ඩුවක් හදාගෙන කටයුතු කරගෙන යනවා. එයි මොනම හේතුවක් නිසා මොනම ඇතිවරණේ තිබ්බත් අපි බිම් මට්ටමින් සත්‍යමත් වෙලා නැවතවරක් අපිත් එක්ක මිනිස්සු මේ පහුගිය කාලේ කිව්ව බොරු ටික අහලා මිනිස්සුන්ගේ ඔළු නැති කරන්න පහුගිය කාලේ කටයුතු කරා. හැබැයි මේ ගම්බද මිනිස්සුන්ගේ ප්‍රශ්න තාම එහෙමමයි. ඉතින් ඒ ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරගෙන යනවා. විපක්ෂය ගිහිල්ලා ගමක් ගන්න ගිහිල්ලා කෑ ගහලා බයිනවා ඇරෙන්න කිසි දෙයක් කරන්නේ නැහැ. අපි ගමේ ගිහිල්ලා ගමේ මිනිස්සුන්ගේ අවස්ථාව ඉෂ්ට කරනවා. ඒක නිසා අපි ඉදිරි කාලෙත් බලන්නේ දැන් මේ ආවත් දැන් යන්න ආපහු තියෙන අමාත්‍යංශ කිරිලා අපි වැඩ කොටසක් කරන්න තියෙනවා. ඔබ දකින්න අපි නැවත වරක් වැඩ බිමක් බවට මේ රටපත් කරන්න මේ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ මේ ඔය ජනාධිපතිවරයාට දෙන සහයත් එක්කම ඔතන පක්ෂෙත් මොකද
දෙකඩ වීමක් තියෙනවද මාතෘකාවේ කණ්ඩායම් රණවීර වික්‍රමසිංහ මහත්තයාට සහාය දීමත් එක්ක එහෙම නෑ ඒ මේ එක එකේනා එක එක කණ්ඩායම් හදන්න හදනවා හැබැයි ආණ්ඩුවක් හැටියට අපිට එකට ඉන්නවා දැන් ආණ්ඩුවක් හැටියට එකට වැඩ කරගෙන යනවා මම ඇමතිවරයෙක් ඉතින් ඇමතිවරයෙක් වුණාම ඒ කටයුත්ත ඉෂ්ට කරන්න ඕනේ ඒක නිසා අපි රජයක් හැටියට ඒ රජයෙන් කරන කටයුත්ත කරනවා පක්ෂයක් හැටියට පක්ෂයේ වැඩ කොටසත් අපි මේ විදිහටම කරනවා ඇමතිවරණේ කල්යාණක් අනිවාර්යෙන් මේ අවුරුද්ද ජනාධිපති මැතිවරණේ තියෙනවා. ඒක මොන ඒක නීතියෙම තියෙන දෙයක්. ඒක කිසිම කෙනෙකුට මේ බොරු බිල්ලුමවලා. ආයේ මිනිස්සුන්ගේ බිල්ලුමවන්න හදනවා ඡන්දයක් කල් දාන්න එක එක ක්‍රමවේද හදනවා කියලා. එහෙම කිසිම ක්‍රමවේදයක් නැහැ. අපි මැතිවරණයක් තියෙනවා. අපිත් දැන් බලාපොරොත්තු වෙනවා ජනතා මතය උරගාලා බලන්න. ඒ නිසා අපිත් මිනිසුත් එක්ක ඉන්න කට්ටියක්. ඒ නිසා අපි කිසිම වෙලාවක අපි ආණ්ඩු කරන්නත් කැමති විපක්ෂ රාජකාරිය කරන්නත් කැමති. එහෙම අපට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි රටේ ජනතාවට බොරු කියලා ආණ්ඩු බලයක් ගන්න අපි කිසිම අදහසක් නැහැ. වෙයි දැන් ඔබ දකිනවා රට යම් තැනකට ගේන්න මහන්සියලා කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි බලනවා ඒක වැටෙන්නේ නැතුව ඉස්සරහට අරන් යන්න. ජනාධිපතිතුමා දිනයි ජනාධිපතිතුමා ඉල්ලන්න එපා. ඒතර ජනාධිපතිතුමා ඉල්ලුවොත් අපි සහයෝගෙත් දීලා අපි ඔක්කොම එකතු වෙලා කටයුතු කරොත් දිනයි නැද්ද කියලා බලන්න පුළුවන්. හැබැයි අපි තමුන්නාන්සලාට කියනවා ජනාධිපති මැතිවරණයකදී අපි හැමදාම තරඟ කරලා තියෙන්නේ සන්ධානයක් හදලා එකතු වෙලා. එහෙම තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. එහෙම නැතුව ජයග්‍රහණය කරන්න අමාරුයි කාටවත්. ඉතින් අපි පක්ෂයක් ඇරලා 69 ලක්ෂයේ ජනවරම ශූන්‍ය වෙලා නැහැ තාම. එහෙනම් ඡන්දයක් තියලා ඒක ශූන්‍ය කරලා පෙන්වන්න ඕන. ඉතින් අපේ ජනවරමත් එක්ක එකතු වෙලා තමයි කාට හරි ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් පක්ෂයක් ඇටියට අපි ඉස්සරහදී ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්ක කටයුතු කරනවා. ඒ කියන්නේ 69 ජනවරම රණවීර වික්‍රමසිංහ මහත්මයා ජයග්‍රහණය කරන්න යොදවනවා කියන කතාවද නොකිය. නෑ දැන් අපි එකතු වෙලා අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කරොත් මං කියන්නේ මේ 69 ජනවරම තමයි වැඩිම ජනවරම අද තියෙන්නේ. තව කට්ටියකට 4ක් තියෙනවා, තව කට්ටියට ලස්ස 27ක් තියෙනවා. වැඩිම ගාන තියෙන්නේ අපි ගාව. එතකොට අපිත් එක්ක සන්ධානයක් හදලා කවුරු හරි තරඟ කරන්න ඕනේ. ඒ මැතිවරණේ ජයග්‍රහණය කරන්න. එතකොට අපේක්ෂකයා කවුද කියලා ඔබට ඉස්සරහදී බලන්න පුළුවන්. එන්නේ අපේක්ෂකයා මේ පක්ෂෙත් එක්ක එකතු වෙලා ඉල්ලන අපේක්ෂකයා ජයග්‍රහණය කරයි. නෑ අපිට එහෙම අපි කවදාවත් තනියෙන් ඡන්දයක් ඉල්ලලා නෑ. අපි හැමදාම සන්ධානකින් තමයි ඡන්දයක් ඉල්ලලා තියෙන්නේ. අපි ඉදිරියේදී අපි මැයි රැලිය තියන්නත් හදන්නේ කණ්ඩායමක් හැටියට එකතු වෙලා. ඒ නිසා ඕනනම් තනියෙන් ඡන්ද ඉල්ලන්න පුළුවන් බැරි කමක් නෑ. හැබැයි අපි බලන්නේ සියලු දෙනාම එකතු කරගෙන ජනවරමක් ලබා ගන්න දිනන්න අවශ්‍ය කරන කටයුත්ත කරන්න. ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් වෙලා නැහැ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වුණාම තමයි අපි පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක ඉදිරිපත් වෙන්නේ. අනිවාර්යෙන් එන්න ඕනේ ජනාධිපතිවරණයක්. එහෙම නැතු වුණොත් වෙනත් මැතිවරණයක් එනවනේ. මේ මැතිවරණයට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ඉදිරියට අපි ලෑස්ති. වෙන පක්ෂයක පුද්ගලෙ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරලා එහෙමද? නෑ පක්ෂයේ තීන්දුව තාම අරක් නෑනේ. කාටද උදව් කරන්නේ? එහෙම නැත්තම් තව කෙනෙක් අපේක්ෂකයෙක්ව දානවද කියන තීන්දුව තාම ඇවිල්ලා නෑ. ඉදිරියේදී ජනාධිපතිවරණයක් කියලා ප්‍රකාශයට පත් කරොත් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ඉදිරියට පක්ෂ දේශපාලන මණ්ඩලය තීන්දුව කරනවා. අපි තනියම තර්ක කරනවාද එහෙම නැත්නම් වෙනත් අපේක්ෂකයකට අපි උදව් කරනවාද කියන මතය තමයි ඉන්නේ. ඉතින් දා මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව අපි ආණ්ඩුවේ අපි කටයුතු කරගෙන යනවා. දැන් ඔය රණවීර වික්‍රමසිංහ මහත්මයාට සහාය දීමත් එක්ක ඔබතුමා මොන කණ්ඩායම ඉදින්නේ? ඒ මොකක්ද? නෑ අපේ කණ්ඩායමක් නෑ. නෑ අපේ කිසිම දෙකඩ වීමක් නෑ. අපේ කණ්ඩායම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම. ඒ කණ්ඩායම තුල තමයි අපි ඉන්නේ. ඉතින් අපි පහුගිය වෙලාවේදී ඇතිවෙච්ච අරගලයත් එක්ක ඇතිවෙච්ච දේශපාලනයකත් එක්ක අපි ගත්ත තීන්දුව අනුව අපි පක්ෂයක් විදිහට ගත්ත තීන්දුව අනුව ජනාධිපතිතුමාට ශක්තිය දුන්නා. එතුමාව පත් කරා. ඒ වගේම ආණ්ඩුවක් විදිහට එතුමාව කරගෙන යන වැඩපිළිවෙලට අපි කණ්ඩායම අපි සහාය දෙනවා.